සුබ දවසක් හැමෝටම. මේ වගේ වොයිස් කට් එකක් දෙන්න ඕනේ කියලා හිතුවේ ඇත්තටම. පෞගේ කාලේ පුරාම සමාජ මාධ්‍ය ජාල බොහොමයක් මං ගැන පළ කරපු පුවතක් නිසා. ඉතින් ඒක ඇත්තටම මේ ඒ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවේ මට ආදරය කරන බොහෝ දෙනෙක් මේ පුවත නිසා රැවටුණා කියන හැඟීම නිසා. ඇත්තටම මට ආදරය කරන හැමෝම මට දාලා තිබ්බ කමෙන්ට්ස් මට ආශිර්වාද කළ තිබ්බ විදිහ ඉතින් මං හිතන්නේ මේ මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඒ ආශිර්වාදත් එක්කම ඉෂ්ට වේවි ඒක මං අනිවාර්යයෙන්ම දන්නවා මොකද ඒ තරම් මට ඒ තරම් ආදරයක් තියෙනවා කියලා මං ඒ පෝස්ට් එකකින් පස්සේ දැනගත්තා ඉතින් ඇත්තටම ඒ ආදරයට බොහොම ස්තුතියි හැබැයි මට ඒ ආදරය කරපු මගේ ශේෂ්ත්‍රයේ මගේ සහෝදර සහෝදරියන් වගේම මගේ ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් කතා කළා මට සුබ පැතුවා. ඉතින් මේ හැමෝගෙම ආදරය රැවටීමකට ලක් කරපු එක ගැන මම සද්ද නැතුව හිටියොත් ඒක මං හිතනවා මම ආදරය කරන අයට කරන ලොකු අසාධාරණයක් කියලා. ඒ නිසාමයි මේ වොයිස් කට් එක දෙන්න ඕනි කියලා හිතුවේ. පහුගිය කාලේ පුරාවටම එක්තරා සමාජ මාධ්‍ය ජාලයකින් දාපු පුවතක් ඒක කොපි කර කර තවත් විකෘති කරමින් තවත් බොහෝ YouTube නාලිකා වලින් ඒක දාන්න ගත්තා. මට නියුන්දරෝ ලැබුණා, සමහර දෙම්ම ලැබෙන ඉන්නවා. ස්කෑන් කොපීස් දාලා මගේ අයියාගේ දරුවෝ ලැබිච්චලේ මං ගත්ත ෆොටෝස් මගේම Facebook එකකින් උපුටගෙන දාලා තිබුණා. ඉතින් මේ වගේ ලොකුවට ප්‍රවෘත්ති අරන් ගිහලා තිබුණා. ඉතින් මට දැනෙන්නේ මේවා කරන්නේ මේ අපි නොදන්න අයනේ, මේ අපි දන්නම අය තමයි. හැබැයි ඉඳලා වැඩ පටන් ගත්තා විතරයි මේ ප්‍රවෘත්ති දැමීමේ අදහස ඒකනම් මට හිතෙන්නේ ඒක වෙන්න ඕනේ අදහස. දැන් ඔය ෂෝස් එන්න ගත්තා, වැඩ පටන් ගත්තා, දිගටම වැඩ කරන්න ගත්තා, නාට්‍ය කීපයක රඟපාන්න ගත්තා. ඉතින් මේවා නැවැත්වීම වෙන්න ඕනේ. මං හිතන්නේ මෙහෙම පුවතක් දැම්මම මට එන වැඩ සියල්ල නවතිනවනේ. ඉතින් ඒක වෙන්නේ නැති මේ වාගේ නිවුස් හදලා දාන අයගේ අරමුණ. ඉතින් මේවා දාන්නේ හෝ මේවා පළ කරන්නේ හෝ වෙන කවුරුත් නෙමේ, අපි දන්න අපේ මාය කියන එක මට ඉතාම හොඳින් පැහැදිලි. ඒක සමහර සමාජ මාධ්‍ය ජාලවල අය මට කෝල් කරලා කිව්වත් එක්ක මේ ඔයාලගේ මයින් අපිට දීපු නිවුස් අපි මේ දාන්නේ කියලා. කමක් නැහැ. මේ කිසි දෙයකින් මං කඩන් වැටෙන්නේ නැහැ. මට තියෙන දුක මං ආදරය කරන අයව රවට්ටපු එක, මං ආදරය කරන අයව රැවටිච්ච එක. ඉතින් මං ඒක නිවැරදි කළ යුතුයි කියන තැන ඉඳලා තමයි මම මේ වොයිස් කට් එක දෙන්නේ. ඔව්, මං අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒක ඇත්ත සත්‍යයක තමයි. මට ඒක කොයි විදිහට මගේ ජීවිතේ ලැබින් නොලැබින් කියන දෙකම මම බොහොම මැදහත් සිතින් බාර ගන්නට සූදානම් කෙනෙක්. ඒ මගේ ආගම දහම නිසා, බුද්ධ දර්ශනය නිසා. මන් දන්නා මට ලැබෙන තියෙන දෙයක් මට ලැබෙයි. ඒ වගේම මට ලැබෙන දෙයක් නැත්තම් මට ඒක ලැබෙන්නේ නැහැ. මං කොච්චර දැඟලුවත්. ඉතින් හැබැයි මට ජීවිතේ ලැබිච්ච දේවල් එක මං හරි සතුටින් ජීවත් වෙනවා. නොලැබිච්ච දේවල් නොලැබෙන්නේ අපි මොකක් හරි කරපු කර්ම ශක්තියක් අනුව කියන එකත් හොඳින් පිළිගන්න තරම්, ඉතාම හොඳ මානසිකත්වයකින් ඒක අවබෝධ කරගන්න තරම් මගේ මනස බොහොම පැහැදිලිව එතනට දියුණුවයි. ඒ කියන්නේ මං එහෙම අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක්. හැබැයි මගේ ඉල්ලීම තමයි, මම මේ ඉල්ලීමක් කරන්නේ මේ වොයිස් කට් එක දාන්නේ. මිනිස්සෙක් ඉපදෙන එක, මිනිස්සෙක් මැරෙන එක, මිනිස්සෙක් ලෙඩ වෙන එක, මිනිස්සෙක් ගැහණියක හෝ පිරිමියෙක්, ගැහණියක් අම්මා කෙනෙක් උතුම් මව් පදවියට පත් වෙන එකත්, පිරිමි කෙනෙක් උතුම් රූපී පදවියට පත් වෙන එකත් විහිළුවක් නෙමෙයි. ඉතින් මං කියන්නේ පහුගිය කාලේ පුරාම අපේ බොහෝ කලාකරුවෝ ලෙඩ වෙච්ච සැනින් සමාජ මාධ්‍ය ජාලා කරේ ඒ අයව මරලා දාපු එක. ඒ අයව මරලා දාලා ඒ අයට පාංශුකූල දීලා දාන දීලා ඔක්කොම කරා. හැබැයි ඒ අය තම ජීවත් වෙනවා. සමාජ මාධ්‍ය ජාලා විසින් මරලා දාපු අපේ ආදරණීය කලාකරුවෝ තවමත් ජීවත් වෙනවා. ඉතින් මං කියන්නේ මේ වගේ ප්‍රවෘත්තියක් පළ කරන්නට ඉස්සෙල්ල ඇයි හොයලා බලන්නට බැරි? ඒක මනුස්සකම නේද?
තමුන්ගේ මේ YouTube නාලිකාව හරි වෙබ්සයිට් එක හරි ඒවල තියෙන රේටින්ග්ස් වැඩි කරගන්න ඒවල තියෙන views වැඩි කරගන්න මේ තරම් පහත් දේවල් කරන්න පුළුවන්ද? ඇයි එහෙම කරන්නේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? සල්ලි හොයාගන්නේද? ඒව යදින්නේ නැහැ. මම මේ හරි අවංකව කියන්නේ. එහෙම තව කෙනෙක්ගේ තව මිනිස්සෙක්ගේ සිතුම් පැතුම් තව මිනිස්සෙක්ගේ හැඟීම් විකුණලා හම්බ කරගන්නට හිතනවා නම් ඒවා විකුණන්නට හිතනවා නම් ඒව යදින්නේ නැහැ. මම දැකපහුගේ කාලේ අපේ ආදරණීය ශානිකා නංගිට බේබි ශානිකා චාන්ගණගේ මම පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක් බොහොම ධෛර්යවන්තව ජීවිතේ ලොකු ගමනක් ආපු කෙනෙක්. ඇයට දාලා තිබුණක් මේ නිකම් පොඩි සති දෙකක් රෙස්ට් කරන්න කියලා මේ වයිස් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒකට දාලා තිබුණා දැන් මේ වෙනකොට නිකන් ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ හරි දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නැහැ. ශානිකා කියන්නේ ඉතාම හොඳ කලමනාකාරීත්වයකින් ජීවිතේ ගමනක් ආපු කෙනෙක්. ඇය වැටෙන්නේ නැහැ මේ පොඩි මේ රෙස්ට් එකක් ගන්න වුණා කියලා ඇය වැටෙන්නේ නැහැ. මේ 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 ඇවිල්ලා කාගේ හරි මේ පරමාර්ථය තමයි. දැන් මේ වැඩාවනේ. ඉතින් මම හිතන්නේ මේ මියුසිකල් ෂෝස් මම හිතන්නේ ශානිකාට ගොඩාක් මේ එන කාලෙක ඒවා නවත්තන්න. ඒවා සම්පූර්ණයෙන්ම අඩාල කළා දාන්න, අඩබණ කරන්නට, කතා කරන එක ඒකට ශානිකා ලෙඩෙක් කියලා කිව්වම කතා කරන එක නවත්තන්නට. ඉතින් මේ වගේ අරමුණුත් එක්ක තමයි මේ වගේ පුවත් දාන්නේ. හැබැයි ශානිකාටත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ නිවුස් එක දැක්ක ගමන් ශානිකාට කෝල් කරා. ශානිකාට මේ පොඩ්ඩක් වොයිස් එක අප්සෙට් එක තියෙද්දි ඉතින් ශානිකාගේ මේ ජොබ් එකනේ සින්ක් කරන එක ශානිකා සින්ක් කරා. ඉතින් එතකොට ඒකේ අර උගුර බැලන්ඩ් එකත් පොඩ්ඩක් වැඩි වෙලා ඩොක්ටර් කියලා තිබ්බ රෙස්ට් එකක් ගන්න කියලා. ඉතින් ශානිකා ඒ විදිහට පරිස්සම් වෙලා ඒ නිදහසේ පොඩ්ඩක් ඉන්න ඕනේ කියලා හිතලා තමයි ඒ සති දෙක ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් ශානිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට තේරෙන්නේ නැත්තේ පෞගී කාලේ මන්දක නිරෝෂක්කිට පොඩි කොන්දේ අමාරුවක් කියලා. ඒකත් නිකන් අන්තිම නිකන් නිරෝෂක්කේ හොඳටම මේ අන්තිම මොහොතේ ඉන්නේ වගේ නිවුස් දැම්මා මේ හරිම අමාරුයි කියලා. නෑ දෙයියන්ගේ පිටේ නිරෝෂක්කි හොඳට වැඩ කරන් ඉන්නවා. එකම දේ නිරෝෂක්කි ඒවට ට්‍රීට්මන්ට්ස් ගන්නවා. ඉතින් මේ වගේ මං කියන්නේ මේ නිරෝෂක්කිට හරි ශානිකාට හරි මට මං ගැන හරි කියපු පුවත් විතරක් නෙමේ තව බොහෝ පුවත් මිනිසුන්ගේ මේ ජීවිතවල සංවේදී තැන් අල්ලගෙන ඒ විදිහට නොදැන පල කරන්න එපා. මොකද ඒ මනුස්සයාගේ සම්පූර්ණ වෘත්තියම ඒ මනුස්සයාට නැති වෙන්න පුළුවන් මේ වගේ පුවතක් නිසා. ඒ කියන්නේ ඒ මනුස්සයා හදාගත්ත නම, ඒ මනුස්සයා හදාගත්ත ඉමේජ් එක. ඉතින් මේ වගේ දේවල් මේ වගේ මේ පුවත් දාලා නැති කරන්නට උත්සාහ කරන්න එපා. ඒ නැති කරන්නේ සමහරවිට අපිට ආදරය කරන මිනිස්සුන්ගේ විශ්වාසය. ඉතින් මනුස්සෙක් නමක් හදාගන්නේ හුඟක් අමාරුයි. ඔයාලා හිතනවා නම් මේ අපි ඉන්න ශේෂ්ත්‍රයක මේ වගේ ගමනක් එන්න ලේසි කියලා. නෑ, ඒක හරිම අමාරුයි. ඉතින් ඒ අමාරුවෙන් හදාගත්ත නම් රකින්න, මං කියන්නේ ඒව රැකෙන විදිහට වැඩ කරන්න. මොනවා හරි නිවුස් එකක් දානවා නම් මනුස්සකමක් තියෙන්න ඕනේ. අනේ දමිතක්කේ මෙහෙම එකක් තියෙනවද කියලා අහන්න පුළුවන්නේ. ඇහුවා නම් මං ඇත්ත කියනවා. ඉතින් ඒ වගේ මේ මගේ ආදරණීය සහෝදර ශිල්පීන් ඔක්කොගින්ම මොකක් හරි නිවුස් එකක් තියෙනවා නම් අහලා දාන්න. මං හිතනවා ඒක ඔයගලන්ගේ වගකීම යුතුකම වෙන්න ඕනේ. ඒක තමයි සදාචාරාත්මක මාධ්‍යයක තිබිය යුතු යුතුකම. ඉතින් සදාචාරාත්මක මාධ්‍යයක් ලංකාවේ නැතුව නෙමෙයි තියෙනවා. ඒ වගේ හොඳ මාධ්‍යවේදීන් හොඳ මාධ්‍යකරණයක් තියෙන රටක අපිට මේ සමාජ මාධ්‍ය ජාලා හරහා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අවනීතිය කියන එක පාවිච්චි කරමින්, නීතියක් නැති වල්වැදිච්ච නීතියක් පාවිච්චි කරමින් ඒ අයට ඕන දේවල් ඕන හැටියට දාමින්, ඒ කියන්නේ ප්‍රචාරය කරමින් ඒ අය මුදල් හම්බ කරගන්නවා. ඉතින් සාමාන්‍ය මාධ්‍යවේදීන්ට මේ නිවුස් එකක් දැම්ම කියලා සල්ලි හම්බෙන්නේ නැහනේ. ඒ අය ඒ නිසා සීලු දේ හොයලා ඇත්ත ඇති සැටියෙන් කියන්න ඒ අයගේ වගකීම යුතුකම ඒ විදිහට ඉෂ්ට කරන්න බැඳිලා ඉන්නවා. හැබැයි මේ YouTube කරන අයට මේ වෙබ්සයිට් කරන අයට මුදල් ලැබෙනවනේ. කාගේ හරි ජීවිතයක් ගුණම් මුදල් ලැබෙනවා. ඉතින් මේ තරම් මිනිස්සුන්ගේ සංවේදී තැන් විකුණලා මිනිස්සුන්ගේ හැඟීම් විකුණලා හම්බ කරගන්න හිතන්න එපා. ඒක මහා පහත් වැඩක්. ඒකට කියන්න වචන නෑ මට. ඒ තරම් පහත් ක්‍රියාවක්. ඔහුගේ කාලෙම මම මේ කියන්නේ මං ඒ වගේ අසාධාරණ නිවුස් බොරු නිවුස් ගියපු ගොඩ දේවල් දැකින. මං ඇත්තටම මේව බලන්නේවත් නැහැ. බලන්නේ නැති හේතුව තමයි මේවල අන්තර්ගතයේ ගොඩක් වෙලාට භාගයක් නෙමෙයි 75%ක්ම බොරු.
अंत अभी सामजवाद जाल अर्ह जनप्रिय वेन्नट दंगलन ये अभी दक्षता वेगन अभी मे दिरीया वक्ति मेन यदादम अभी आर्टिकल अभी कथा के आर्टिकल अभी कथा के इंटरव्यू वे कग्गत्ता अभी अदट कागे किसीम किसीम मे කෙනෙක් පිටිපස්සෙන් යන්නේ මේක දාලා දෙන්න මේක දාලා දෙන්න සහ අපි අපේ නිවුස් දාලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මගේ දක්ෂතාවයක් තියෙනවා. මම ඒ දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙච්ච කෙනෙක්, මිනිසුන්ගේ ආදරය දිනාගත්ත කෙනෙක්. මට ඒක ගැන ඉතාම හොඳ විශ්වාසයක් තියෙනවා. මං කරන කින දේක මොන හරි වැරද්දක් තියෙනවා නම් මට ඒක පෙන්ලා දෙන්න. මං හිස නමා ආචාර කරනවා. මං ඒක බාර ගන්න සූදානම් වුණ වෙලාවක නම් මේ ඉල්ලීම, මේ ආදරණීය ඉල්ලීම अने किसीम के जीवित इपदने मेरने लडवने मे गहनी उतुमु मऊ पदवी लबने पिरीमे उतुमु पिय पदवी लबने मेवागे देवा हरी संवेदी तैं एवागिन मेहम विकुणन सूदान मेनपा मेक बोम आदरणीय बेगैपत्ति मक मे समाज मध्य जाल हरहा पे जीवित विकुणन वालगे एक करान टेपा केने की वृत्ति में जीवित हानि में किसम देख करान टेपा एक पाऊ वैत एवा एवा हरि पाऊ ए थिंग मेक मगे आदर नहीं इल्ली माक मे पाल वेच पुअत तनि कर्म बोरुवाक एत्त तमाई मम मऊ पदवी लबन्नट आसावें इन्नवा एवेनुवें उत्साह केदेनवा एवेनुवें दोस्तर वरुंगें आवाद गन्नवा मे काले हबै තාවම එහෙම දෙයක් නැහැ ආදරෙන් ආසාවෙන් බලන් ඉන්න දෙයක් උතුම්මම උපදේ කියන්නේ ඒක හැලුවට ලක් කරන්න එපා මේ වගේ පුවත් දාලා මම මේ වොයිස් කට් එක දෙන්න ඕනේ කියලා හිතුවේ මගේ ආදරණීය සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අසාධාරණයක් නොකර ඉන්න කියන ඉල්ලීමත් මේ වගේ ජීවිතවල සංවේදී අවස්ථා අල්ලගෙන බොරු පුවත් පල කරන්නට එපා කියන ආදරණීය ඉල්ලීම සීලු වෙබ්සයිට්ස් වලින් සහ සමාජ මාධ්‍ය ජාලවලින් ඉල්ලන්න. ඉතින් මම හිතනවා ඒ ඉල්ලීම අඩුගානේ මෙතනින් එහාට ඔයාලා ඉෂ්ට කරාවි කියලා. මම බොහොම බැගෑපත් ඉල්ලනවා ඒක ඉෂ්ට කරන්න කියලා. නිවුස් එකක් දැනගන්න ඕන නම් ප්ලීස් කෝල් එකක් දීලා අහන්න. අපි ඇත්ත කියන්න. අපි බොරු කියන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි මට ආදරය කරපු ඔයගලන් ඔක්කොටම. මම වෙනුවෙන් ආශිර්වාද කරපු මම වෙනුවෙන් කෑම හදාගෙන ඉඳහ අහපු අය හිටියා. මම කැමට එක්කන් යන්න හදපු මගේ ආදරණීය සහෝදර ශිල්පීන් ගොඩක් හිටියා. අකියන් අපි මොනාරි කාලෙන්ද කියලා. ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි. ඒ ආදරේ ලබන්න මම ගොඩක් පිං කළා තියෙනවා. ඉතින් ඇත්තටම මං අම්මා කෙනෙක් වෙන්න යන දවසට මම ඔයගලන්ට කියන්න. ඒක මං ඔයගලන්ට කියන්න. මොකද ඒ ආරංචිය මට දරා ගන්න බැරි තරම් සතුටක් වේවි අනිවාර්යෙන්. එහෙම වුණත් මම ඔයගලන්ට කතා කරලා කියන්න. Thank you මට ආදරේ දීපු ඔයගලන් ඔක්කොටම. ඒ ආදරේ මට ලොකු ශක්තියක්. ඒ ආදරේ මට ලොකු ආශිර්වාදයක්. මම ජීවත් වෙන්නේ මේ ආශිර්වාදයෙන් මේ ආදරෙන්. මම මැරෙන්නෙත් ඒ ආශිර්වාදයෙන් මේ ආදරෙන්. ඒ තමයි මම දිනාගත්ත දේ. මම මගේ හැකියාවෙන් දිනාගත්ත දේ. ඉතින් ඒකට ගරු කරපු ඔයගලන්ට ඔයගලන්ගේ ආශිර්වාදයෙන්ම මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි කියලා මම විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි.